ඔබ දන්නවා පහුගිය 26 වෙනිදා අපේ රටේ ඇතිවෙච්ච තත්ත්වයත් එක්ක රට තුල මහා අවුලක් වියවුලක් ඇති වෙලා තියෙනවා. ඒක දේශපාලන අර්බුදයක් ඒ වගේම ආර්ථික අර්බුදයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. තවමත් මේ අර්බුදය සමතේකටපත් කරන්න ජනාධිපතිවරයා සමත් වෙලා නැහැ. ඔහු කල්මරමින් තවත් කාලය දික් කරමින් යනවා. නමුත් රටේ ජනතාව මහත් පීඩාවකට ලක් වෙමින් තියෙනවා. ඒ අතරේ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා ඊයේ ජාතිය අමතලා කතාවක් කරා. එතුමා ඒ කතාවේ කියනවා මේක తాවකාලික අන්තර්කාලීන ආණ්ඩුවක් කියලා. නමුත් ඔබ මේ රටේ කවුරුද දන්නවා? පහුගිය 26 වෙනිදා හදිසියෙම මේ සිදුවීම සිද්ධ වුණේ, මේ ආණ්ඩු සෙල්ලම් ආණ්ඩු හදන ක්‍රියාවලිය සිද්ධ වුණේ తాවකාලික පදනමින් නෙමෙයි. ඉතා පැහැදිලිව මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ඊළඟ ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක් විදිහට ඉල්ලීමේ උවමනාව තිබුණා. ඒක තමයි ඇත්ත දේශපාලන උවමනාව මෛත්‍රීපාල සිරිසේන මහතා. ඒ වගේම රාජපක්ෂ කණ්ඩායමේ උවමනාව තමන්ගේ කණ්ඩායමේ ඒ හොරුන්ට, දූෂිතයන්ට, පංචාකරුවන්ට එරෙහිව තිබුණ නඩු ඒ ක්‍රියාමාර්ග ආපස්සට හරව ගැනීම. සහ හොරකම් වලින් බේරෙන්න ඔවුන්ට තිබුණ උවමනාවයි නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ මෛත්‍රීපාල සිරිසේනගේ උවමනාවයි දෙක සම්පාත වීමෙන් තමයි මේ සිදුවීම් සිද්ධ වුණේ. එහෙම නැතුව සැලසුම් සහගතව අන්තර්කාලීන කෙටි කාලීන ආණ්ඩුවක් හදලා ඊට පස්සේ මැතිවරණයකට ගිහිල්ලා එහෙම ක්‍රියාමාර්ගයක් ඇත්තටම සිද්ධ වුණේ නැහැ. දැන් මේ හේත්තු වෙලා බිත්තියටම හේත්තු වෙලා වෙන කර කියා ගන්න දෙයක් නැති වුණාම කියන කතාවක්. ඉතින් එහෙම කතාවක් මුලදී පැහැදිලිව රටේ ජනතාවට කිව්වේ නැහැ. අපි කෙටි කාලෙන්ට ආණ්ඩුවක් හදනවා. ඉතින් ඒ ආණ්ඩුව කෙටි කාලයක් ඉවරලා මැතිවරණයක් තියෙනවා. ඒ නිසා මහින්ද රාජපක්ෂත් එක්ක මම එකට ආණ්ඩුවක් හදනවා. ඉතින් එහෙම ජනාධිපතිවරයා කොහෙදවත් කිව්වේ නැහැ. මහින්ද රාජපක්ෂ කොහෙදවත් කිව්වේ නැහැ. මේ දැන් මොකද හිටපු ගමන් දවස් ගාණක් ගිහිල්ලා Tamanට බහුතරය හදාගන්න බැරි වුණාම අන්තිමට බංකොලොත් වෙලා හිර වෙච්ච තැනට ආවට පස්සේ මේ ආතපූත දොඩවන්නේ. ඒක කලින්ම කියන්න තිබුණානේ. එහෙම එකක් කිව්වේ නැහැ. ඒ නිසා මේ හරි පැහැදිලි මේ බාරකාර කතාව, తాවකාලික අන්තර්කාලීන කතාව මේ ඔක්කොම එන්නේ හිර වෙලා Tamanට බහුතරය පාර්ලිමේන්තුව තුල නැති වෙලා Taman ගත්ත උත්සාහය පරාද වුණාට පස්සේ කියන කතාවක්. කවුරුත් දන්නවා මේ සිදුවීම් පෙළ කොහොමද සිද්ධ වුණේ කියලා. 26 වෙනිදා මහින්ද රාජපක්ෂ අගමැති බවට පත් කරා. ඊට පස්සේ බඩවැල වගේ මාසයක් විතර ඇමතිවරු එක්කෙනා දෙන්න ආපහු තුන්දෙනෙක් ආ එක්කෙනෙක් නියෝජ්‍ය ඇමතිවරයෙක් රාජ්‍ය ඇමතිවරයෙක් පත් කර කර ආවා. මේ తాවකාලික අන්තර්කාලීන ආණ්ඩුවක් හදනවනම් එහෙනම් මහින්ද රාජපක්ෂ අගමැති කළා, ඒ කට්ටිය එකතු කළා, කැබිනට් එකක් පත් කළා, අපි මෙන්න මෙහෙමයි කියලා කියන්න තිබුණා. එහෙම කොයි වෙලාවකවත් කිව්වේ නැහැ. ඒකෙන්ම පැහැදිලි ඔවුන්ගේ අරමුණුනේ ඒක නෙමෙයි. ඔවුන් උත්සාහ කරේ අනිත් පැත්තෙන් කණ්ඩායමක් අරගෙන මන්ත්‍රීවරු බිලිබාගෙන කෝටි ගණන් සල්ලි වේදම් කරලා ඇමතිකම් දීලා ඒ පැත්තේ මෙහාට අරගෙන 113 හදාගෙන මේ හොරුත් එක්ක ආණ්ඩුවක් කරන්න. නැතුව ඔය අන්තර්කාලීන කතාවක් කෙටි කාලයක් සඳහා වෙච්ච එකක් පමණයි, ඊට පස්සේ මැතිවරණයකට යනවා, එහෙම එහෙම කලින් කිව්වේ නැහැ. ඇත්තටම සිද්ධ වුණේ ඔවුන් සැලසුම් කරා 26 වෙනිදා මහින්ද රාජපක්ෂව අගමැති බවට පත් කරලා පාර්ලිමේන්තුව වාරවසාන කරලා ඒ කාලය තුල මන්ත්‍රීවරු කීප දෙනෙක් තමන්ගේ පැත්තට අරගෙන 113 හදාගෙන ඊට පස්සේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා තමන්ට බහුතරය තියෙනවා අපි ඔන්න ආණ්ඩුවක් හැදුවා කියලා ආණ්ඩු ක්‍රියාවලිය යන්න තමයි හිතන් හිටියේ. එහෙම නැතුව මේ කෙටි කාලීන කතාවක හිටියේ නැහැ. එහෙම සැලැස්මක් තිබුණ නැහැ. මේ දැන් පරදුනාට පස්සේ කියන කතාව. හරි පැහැදිලි. ඒ ක්‍රියාවලිය අවසානයේට ඇවිල්ලා 113 හදාගන්න බැරි වුණාට පස්සේ පස්වෙනිදා රැස්වීමටත් 113 ගෙන්නන්නට බැරුණාට පස්සේ 6 වෙනිදා ඔවුන්ගේම පක්ෂයේ අභ්‍යන්තරව තිබිච්ච සාකච්ඡාවේදී 113 නැති එක ගැන
මහින්ද රාජපක්ෂලා කෝපාවිෂ්ට වෙලා කෑගැහුව තත්ත්වයන් යටතේ හත්වෙනිදා පාර්ලිමේන්තුව කැඳව ගන්න බැරි වෙන අර්බුදයකට මුහුණ දුන්නට පස්සේ අවසානයේ බැරිම තැන තමයි නවවෙනිදා අර යනයකා කොරහත් බිඳගෙන යනවා කියලා පාර්ලිමේන්තුව විසිරුවා හැරි. එහෙම නැතුව පාර්ලිමේන්තුව විසිරුවා හරින తాවකාලික අන්තර්කාලීන ආණ්ඩු හදන සැලැස්මවල එහෙම එකක් තිබුණේ නැහැ. ඔවුන්ගේ සැලැස්ම උනේ 113ටත් වඩා අරගෙන ඒ හොරු ටික ඔක්කොම එකතු වෙලා ආණ්ඩුවක් හදනවා කියන සැලැස්ම. ඒක අසාර්ථක වුණා. ඒක පරාද වුණා. අදත් ඒක කරගන්න බැරි හිරවිල්ලක අමාරුවක ඉන්නවා. ඒ නිසා තමයි මේ අර්බුදේ නිර්මාණය වුණේ. ඒ වගේම අපි දැක්කා ජනාධිපතිතුමා කියලා කිව්වා විදේශ මාධ්‍යවේදීන් මුණ ගැහිච්ච වෙලාවේ. එතුමා පහුගිය අවුරුදු 3 පිළිබඳව, ඒ කියන්නේ 2015 මහමැතිවරණ ඉඳලා 2018 ඔක්තෝබර් 25 වෙනිදා දක්වා ඒ අවුරුදු කිහිපේ වෙච්ච සිදුවීම් පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසමක් පිහිටවනවා. බොහොම හොඳයි. අපි එතුමාට කියනවා කොමිසමක් පිහිටවන්න. කොමිසමක් පිහිටවලා වහාම තමනුත් ඒ නායකයා වෙච්ච ආණ්ඩුවේ, තමන් ඒ ආණ්ඩුවේ නායකයා, ජනාධිපතිවරයා කියන්නේ කැබිනට් එකේ ප්‍රධානියා, ආණ්ඩුවේ නායකයා, තමනුත් නායකයා වෙච්ච ආණ්ඩුවේ සිද්ධ වෙච්ච වැරදි දූෂණ වංචා සියල්ල පිළිබඳ කොමිසමක් පත් කරන්න. හැබැයි කොමිසම පත් කළා නතර වෙන්න එපා. ඒ කොමිසමේ වார்த்தාවට අනුව දඬුවම් දෙන්න. දැන් අපි දැක්කා මීට කලින් වෙච්ච සිදුවීම්. කුප්‍රකට මහ බැංකුව බැඳුම් කර සිද්ධිය. එදා 2015 පෙබරවාරි 27 වෙනිදා සිද්ධ වුණා. මාර්තු මාසේ 10 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණේ අපි මුළු රටටම මේ හොරකම පිළිබඳ දැනුවත් කරා. මේ වංචාව මහා බරපතල වංචාවක් ලෙස කියලා අපි රටට දැනුම් දුන්නා. ඒ ආණ්ඩුවට අපි බල කරා වහාම ඒකට වගකීම්ව ඒ තනතුරු වලින් ඉවත් කරන්න කියලා. නමුත් මේ ජනාධිපතිවරයා ඒ මොහොතේ ගත්ත තීන්දුව මොනවාද? එතුමාට තිබුණානේ බැඳුම් කර වංචාව සිද්ධ වෙච්ච අවස්ථාවේදී මේක හොරකමක්, මහා දෙවන්ත හොරකමක් කියලා දැක්කනම් ඒ ශනේම් මැදිහත් වෙලා ක්‍රියාමාර්ග ගන්න තිබ්බනේ. එතුමා ගත්තේ නැහනේ. අන්තිමට මේ පිළිබඳ සමාජය තුළ බලවත් විරෝධයක් ඉදිරිපත් කරලා අවසානයේදී පාර්ලිමේන්තුවේ සුනිල් නඳුනැත්ති මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුක්ත කෝප් කමිටුවේ, ඔහුගේ සභාපතිත්වයෙන් යුක්ත කෝප් කමිටුවේ වාර්තාවක් නිකුත් කරා. ඒ වාර්තාව නිකුත් කරේ 2016 අගෝස්තු 9 වෙනිදා. 2015 පෙබරවාරි 27 වෙනිදා වෙච්ච සිදුවීම් පිළිබඳ 2016 අගෝස්තු 9 පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවෙන් වාර්තාවක් ඉදිරිපත් කරාට පස්සේ ඊට පස්සේ තමයි ජනාධිපතිවරයා කොමිසමපත් කරේ. ඔහු ඇත්තටම අවංකව මේ හොරකම වළක්වන්න ඒ හොරුන්ට දඬුවම් දීමේ උවමනාවක හිටියානම් ජනාධිපතිවරයාට ඒ කොමිසමපත් කරන්න තිබුණේ සිද්ධිය වෙලා සතියක් ගිය කාලය තුල. දවසෙන් පහුදම්පත් කරන්න තිබ්බා. හැබැයි තුම එහෙම එකක් කරේ නැහැ. කෝප් කමිටුවේ වාර්තාව අවුරුද්දක් විතර පස්සේ තමයි ආවේ ඇත්තටම. අවුරුද්දකට වැඩි කාලයක්. ඉතින් ඒ වார்த்தාව ආවට පස්සේ තමයි එතුමා කොමිසමපත් කරේ. ඒ කොමිසමෙන් නිරාවරණය වෙච්ච ඒවට තාම දඩුවම් දීලා නැහැ. අපි පහුගිය කාලේ කොච්චර සටන් කරාද ඒ කෝප් වார்த்தාවේ ඉතුරු පිටු ටික එළියට දාන්නේ. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට චෝදනා තිබ්බනේ සල්ලි ගත්තා කියලා. ඒ වார்த்தාව එළියට ආවේ නැහැ. තමන්ගේ කණ්ඩායම ඉන්න එක වහගත්තානේ. එනිසා මේ ජනාධිපතිවරයා දූෂණයට එරෙහි සටනක් කියලා කියන එක පට්ටපල් අමූලික බොරුවක්. එහෙම දූෂණයට විරුද්ධව කටයුතු කරනවා නම් එතුමා පත් කරපු අනිත් කොමිසම, මේ තියෙන ඒ කොමිසම වර්තා, මේ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් වර්තා, ඒතර මේ කොමිෂමේ වර්තාවක් දුන්නා. ඒතර ඒකේ චූදිත්ව විදිහට පැහැදිලිව වරදකරුවෝ විදිහට ඔප්පු වෙලා තියෙන්නේ කවුද? මේ තියෙන වරදකරුවන්ගේ ලයිස්තු මේ ඉන්නේ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ උඩින්ම ඉන්නු. ජනාධිපතිවරයා පත් කරපු විශේෂ විමර්ශන කොමිසම, ජනාධිපති කොමිසමේ වார்த்தාවේ ඉහළින්ම ඉන්න වැරදිකාරයා පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ. ස්වාධීන රූපවාහිනියේ අර විකාශනයේදී කරපු වැරද්ද ගැන. ඉතින් ඒ විතරක් නෙමෙයි, මේ ආණ්ඩුවේ ඉන්න නිලධාරි, ඒ වගේම දැන් ඇමතිකම් දීලා තියෙන අය, තමන්ගේ සම්බන්ධ කරන ලේකම්ලා, මේ ඔක්කොම ඉන්නේ මේකේ.
නන්දසේන ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් මේකේ වරදකාරී. උපාලි කොඩිකාර මේකේ වරදකාරී. රෝහිත බෝගොල්ලාගම මේකේ වරදකාරයෙක් කරලා තියද්දි තමයි නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරය විදියට පත් කරේ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දූෂණයට විරුද්ධ නම් දැන් මේකට දඬුවම් දෙන්න බෑ. රනිල්ට දඬුවම් දෙන්න ඕනි, අර්ජුන මහින්දන්ට දඬුවම් දෙන්න ඕනි, කෝප් වාර්තාවෙන් හෙළිදරව් වෙච්ච සියලු චූදිතයන්ට දඬුවම් දෙන්න ඕනි. ඒ වගේම තමයි මේ කොමිසමෙන් හෙළිදරව් වෙච්ච චූදිතයන්ටත් දඬුවම් දෙන්න ඕනි. ඒක කරේ නැහැ. ඊළඟට SM රංජිත් උතුරුබැද පනස් සභාවේ මහ ඇමති හිටපු මහ ඇමති. ඉතින් මේකේ ප්‍රධාන වරදකාරී දමයන්ති ජයරත්න ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්. එහෙම ගොඩක් ඉන්නවා නිලධාරි. ඊට පස්සේ ජගත් පුෂ්පකුමාර් මෙතුමාගේ සම්බන්ධිකර ලේකම්වරේ හිටපු ඇමතිවරේ. ඔහු මේකේ වරදකාරයෙක් කියලා කියලා තියෙනවා. ප්‍රියංකර ජයරත්න මේ හිටපු ගුවන් සේවා අමාත්‍ය. මේ කොමිසමේ වාර්තාවේ වැරදිකාරයෙක් විදිහට පැහැදිලිව නම තියෙනවා. නිශාන්ත වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂගේ මසිනා හිටපු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති. කෝ කාටද දඬුවම් දුන්නේ? මෙන්න ඊළඟ ටික. විමල් වීරවංශ, ජයන්ත සමරවීර, කේම් වසන්ත බණ්ඩාර, පීසිරි විජයනායක, නිමල් ප්‍රේමවංශ ජයසිංහ, පන්දු උදේසාන්ත ගුණසේකර, මොහොමඩ් මුසම්මිල්. මේ තියෙන්නේ නිවාස සංවර්ධන අධිකාරියට තිබූ කඩසාප්පු සහ මහල් නිවාස චක්‍රලේඛනයට පටහැනිව බදු දීමෙන් පාඩු සිදු කිරීම. මේ හොරු ටික ඔක්කොම දැන් ඉන්නේ මෛත්‍රීපාල මහත්තයාගේ ඔඩොක්කුවෙන්. කෝ දූෂණයට විරුද්ධව ක්‍රියාමාර්ග? කොමිසම් පත් කරන එක හොඳයි ජනාධිපතිතුමනි, හැබැයි දඬුවම් දෙන්න ඔබතුමා බයයි. ඔබතුමා දඬුවම් දුන්නේ නැහැ. ඔබතුමා ඒ හොරුම රැක්කා. මොනවද දීපු දඬුවම? මහින්ද රාජපක්ෂට, විමල් වීරවංශට, ඊළඟට ප්‍රියංකර ජයරත්නට මේ අයට දීපු දඬුවම් මොනවද? මෙයට දුන්න දඬුවම තමයි ඇමතිකම්, අගමැතිකම්. මෙන්න දඬුවම. එක්කෙනෙකුට අගමැතිකම දුන්නා, අනිත් අයට ඇමතිකම් දුන්නා. දූෂණයට විරුද්ධ නම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මහබැංකු බඳුන් කර වංචාවට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න තිබුණ කලින් ගත්තේ නැහැ. අවුරුදු 3 යනකම් ගත්තේ නැහැ. දැන් කතා කරනවා ඒව ගැන හොඳයි. හැබැයි එදා මේවට විරුද්ධව කටයුතු කරන්න තිබුණා. කෝප් වාර්තා වෙන්න කලින් කොමිසම දාන්න තිබ්බ. ඒ කොමිසම වාර්තාවේ අනුව දඬුවම් දෙන්න තිබුණා. අදත් දඬුවම් දීලා නැහැ. මේ කොමිසම මේ පිටු 10,000ක් තියෙන මේ වාර්තා. මේ වාර්තා විතා පැහැදිලි වරදකරුවන් කරලා තියෙන අය තමයි අද තමන්ගේ ඔඩොක්කුවේ ඇමතිකම් අගමැතිකම් දීලා තියාගෙන ඉන්නේ. හොරුත් එක්ක ලගල ඉන්නේ අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා. ඒ නිසා මේ දූෂණයට විරුද්ධයි කියන එක පට්ටපල් බොරුවක්. ඒ නිසා මේ මහින්ද රාජපක්ෂ අගමැති කමේ පිහිටෙව්වා රනිල් වයින් කරා කියන එක පට්ටපල් බොරුවක්. මහින්ද හොරෙක් නෙමෙයිද? මේ වார்த்தාව අනුව ඉතා පැහැදිලිව එතුමාගේම වார்த்தාව. මේක අපේ වார்த்தාවක් නෙමෙයි. කෙනෙකුට කියන්න පුළුවන් මේක JVP කෙන් හරි වෙන කොහෙන් හරි අදපු වார்த்தාවක් නම් ද්වේෂ සහගතව හැදුවා කියලා. එහෙම වුණනම් කියලා බේරෙන්න පුළුවන්. හැබැයි මෛත්‍රීපාල මහත්තයාම හැදුවේ මේක. එතුමාම පත් කරපු කොමිසමේ වார்த்தාව. එක්ක මේවා කියවන්න වෙලාවක් තිබුණ නැද්ද? රෑ 10ට නිදාගන්න හින්දා. දැන්වත් කියවලා බලන්න. තමන් ළඟ අගමැතිකම දීලා තියන් ඉන්නේ පට්ට හොරෙක් නේද කියලා. ඒක ඉතා පැහැදිලිව මෙතන තියෙනවා. එනිසා අපි මෛත්‍රීපාල මහත්තයාට කියන්නේ, එතුමා කියලා තිබුණා මේ දවස්වල මම කරන්නේ දේශපාලනයේ උඩුගම් බලා පිහිනීමක් කියලා. නෑ, එතුමා මේ පිහිනන්නේ අසූචි ගංගාවක උඩුගම් බලා පිහිනුවත් එකයි, පහළට පිහිනුවත් එකයි, ආපහු වැටෙන්නේ අසූචි ගොඩකටම තමයි. සා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දැන් ඒ අසූචි ගොඩට වැටිලා ඉවරයි. දැන් එතුමා මේ පිහිනන්නේ අසූචි ගංගාවක, ඒකේ උඩට පිහිනුවත් එකයි, පහළට පිහිනුවත් එකයි, වැටෙන්නේම අසූචි ගොඩට තමයි. එනිසා මෛත්‍රීපාල ජනාධිපතිතුමනි, හොරුත් එක්ක හෙළුවෙන් ඉඳගෙන දූෂණේ වලක් නතර කරන්න බෑ. දූෂණේ නවත්තන්න වංචා හොරකම නතර කරන්න නම් ඒ හොරුන්ට දඬුවම් දෙන්න. එහෙම නැත්නම් හොරුන්ට ඇමතිකම් දීලා අගමැතිකම් දීලා දූෂණය වංචාව නාස්තිය නතර කරන්න බෑ. එනිසා මේ බොරු කතා වුණේ නැහැ.
හරි පැහැදිලිව මේ අර්බුදය විසඳන්න. මේ අර්බුදය විසඳන්න පාර්ලිමේන්තුවේ විශ්වාස භංග යෝජනාවක් දෙවරක්ම සම්මත වෙලා තියෙනවා. ඒ දෙවරක්ම සම්මත වෙච්ච විශ්වාස භංග යෝජනාවට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්න ඕනි. ඒක පහුගිය සිකුරාදාත් නැවත තහවුරු කරනු ලැබුවා. ඒ ඡන්ද විමසීමේදී ඉතා පැහැදිලිව 121ක් මන්ත්‍රීවරු ඡන්දේ ප්‍රකාශයට පත් කරලා ඉතා පැහැදිලිව ඔප්පු කරලා පෙන්නවා ඒ බහුතර ඡන්ද බලයේ තියෙන කොතැනද කියන එක. ඒ නිසා මේ නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී, සදාචාර විරෝධී මේ ක්‍රියාමාර්ගයට එරෙහිව පාර්ලිමේන්තුවේ 122ක් මන්ත්‍රීවරු දැන්ට පැහැදිලිව ඍජුව ස්ථාවරව ඉන්නු. විවිධ පක්ෂ වෙනස්කම් තියෙනු, ප්‍රතිපත්ති වෙනස්කම් තියෙනු. හැබැයි රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් ඒ වෙනස්කම් පසකලා රටේ දේශපාලන සදාචාරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් 122ක එකට ඉන්නු. ඒ නිසා අපි නැවත අවධාරණය කරනවා තමන්ගේ බැරිකම නිහතමානීව පිළිගන්න. තමන්ගේ කුමන්ත්‍රණය අසාර්ථක වුණා කියලා දැන්වත් පිළිගන්න. තව ඉස්සරහට කොච්චර ගියත් ඔය කුමන්ත්‍රණය ජයග්‍රහණය කරන්න බෑ මෛත්‍රීපාල මහත්මයෝ. ඔබ මොන අතුරු සම්මත යෝජනා ගිනු, මොන අයවැය යෝජනා, ඔය නීති විරෝධී ආණ්ඩුවෙන් මොන යෝජනා පාර්ලිමේන්තුවට ගෙනවත් ඒ පාර්ලිමේන්තුව එක පරාද වෙනවා. ඒ නිසා ඉස්සරහට යන්න බෑ, කුමන්ත්‍රණය ඉස්සරහට ගෙනියන්න බෑ. මේක මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා මම දැක්කා ජාති අමතන වෙලාවේ, රට ගොඩ ගන්න තියෙන අන්තිම අවස්ථාව කියලා. අපි දැක්ක පාර්ලිමේන්තුවේ රට ගොඩ ගන්න හැටි කට්ටිය කතානායක පුටුව වට කරගෙන අමෝරගෙන මිරිස්කුඩු අරගෙන බයිබලෙන් කුරාණයෙන් පහර දෙමින් කරපු නාඩගම්. ඒගොල්ලන්ටද රට ගොඩ ගන්න පුළුවන්? දැන් ඒගොල්ලන්ටද මේ බලය දෙන්න කියන්නේ රට ගොඩ ගන්න? මේ රටේ ජනතාවට ඉතා පැහැදිලි, රට ගොඩ ගන්න අන්තිම අවස්ථාව කියලා මේ මැරයන්ට, මේ පාතාලයන්ට, මේ මිරිස්කුඩු කල්ලියට, මේ මිරිස්කුඩු කල්ලියට අපේ රට බාර දුන්නොත් මේ රට විනාශය කර ඇද වැටෙනව මිසක් රට හදන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ අන්තිම අවස්ථාව කියලා මේ මිරිස්කුඩු මැරකල්ලියට මේ රට බාර දෙන්න මේ රටේ ජනතාව සූදානම් වෙන්න එපා. අපි ඉතා පැහැදිලිව මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනු. ආර්ථිකයේ අද අර්බුද ගොඩක් ඇති වෙලා තියෙනවා. ඒකට එක්සත් ජාතික පක්ෂයත් වගේ කියන්න ඕනේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් වගේ කියන්න ඕනේ. මොකද මේ දෙගොල්ලොම එකට තමයි පහුගිය කාලේ ආණ්ඩු කරේ. මෛත්‍රීපාල මහත්තයත් මේ ආණ්ඩුවේ නායකයනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු වරාය ඇමති කවුද? මහින්ද සමරසිංහ. ඒ වරාය විකුණනකොට ඇමතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. මත්තල ගුවන්තොටුපළ විකුණන්නේ ඉන්දියාවට ඇමති ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. UNPA ශ්‍රී ලංකා එකයි දෙකම එකතු වෙලා මේක විකුණන්නේ. ඒ නිසා එක කණ්ඩායමක් නෙමෙයි මේ රටේ ආර්ථිකය කඩන් වැට්ටීමට මේ කණ්ඩායම් දෙකම වග කියන්නේ. අද මහා නායකන්දක රට හිර වෙලා තියෙන්නේ. රාජපක්ෂ පාලනේ ඉඳද්දි ගත්ත ණය, පහුගිය අවුරුදු තුනමාරක ගත්ත ණය, ඒ ඔක්කොම එකතු වෙලා තියෙන්නේ. දැන් මේ කැබිනට් එක මොකද්ද කරන්නේ? මේ හදාගත්ත සෙල්ලම් ආණ්ඩුවේ කැබිනට් එක ආයෝජනා සම්මත කරනවා චීනෙන්, චීන සංවර්ධන බැංකුවෙන්, CDB Chinese Development Bank එකෙන් තවත් ඩොලර් මිලියන 500ක් ණය ගන්න. ඉතින් මේ නායකන්දේ තවත් හිර කරන්න යන්නේ. රාජපක්ෂලා දැන් මොකද්ද කැබිනට් මේ හදාගත්ත බොරු කැබිනට් එකේ කරලා තියෙන්නේ? නැවත චීනෙන් ණය ගන්න යෝජනා අනුමත කරගන්න. තවත් ඩොලර් මිලියන 500ක් චීන සංවර්ධන බැංකුවෙන් ගන්න හදන්නේ. දැනටත් ලබන අවුරුද්දේ ණය වාරිකයේ ගෙවා ගන්න අර වරාය විකුණපු සල්ලි වල ඉතුරු ටිකකුයි, ඒක එන්න දින ගාණක් තියෙනවා. ඒකයි මහජන බැංකුවේ ලංකා බැංකුවෙන් ගත්ත ණය වලින් තමයි ඒ වාරිකය ගෙවන්න යන්නේ. එනිසා ඒ ණය උගුලෙන් බේරෙන්න මේ කණ්ඩායමටත් බෑ. මේ කණ්ඩායම තමයි මේ උගුලේ රට වැට්ටුවේ. දැන් බඳුළු ගුණතර මහත්තයා මොකද්ද කියන්නේ? සිංගප්පූරු කිව්සුම අහෝසි කරන්න බෑ, ඒක එහෙම කරගන්න බෑ. ඊළඟට කියනවා රුපියල කඩන් වැටෙන එක මං කොහොමද නවත්තන්නේ කියලා. දැන් එතුමා කියනවා 2020දී 2019දී 160ට ගේන්න, 2020දී 140ට ගේන්න. දැන් ඒ කිව් එලි ඉස්සලා කිව්වේ කොහොමද? ඉස්සලා කිව්වේ අපි යනකොට 131යි, අපිට බලය දෙන්න අපි ආව ටක් ගාලා
ඒ තත්ත්වේ තිවිච්ච තත්ත්වයට ගෙනවා කියලා. දැන් අවුරුදු ගණන් කතා කරමු. බන්දුල ගුණවද මහත්තයා හොයාගන්නත් නැහැ. මේ රුපියල කඩන් වැටෙනවා. ගුණවද මහත්තයා ඇඳ ඇතුලේ. ඒක බේරගන්න බෑ බන්දුලට. මේ ආර්ථික වැටිල්ල බේරගන්න ඔය කණ්ඩායම් දෙකටම බෑ. එනිසා අද රට දේශපාලන අර්බුදයක වගේම බරපතල ආර්ථික අර්බුදයකත් ගිල්වලා තියෙන. මේක වෙනස් කරන්න සැබෑ ජනතාවාදී පාලනයක් මේ රටේ ස්ථාපිත විය යුතුයි. මේ හොරු කණ්ඩායම් දෙකටම බෑ මේ රට හදන්න. මේ රට රකින්න. ඒක දැන් ඉතිහාසයේ විසින් ඔප්පු කරලා තියෙන. මේ රටේ අඩුම ගානේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න මේ කණ්ඩායම් දෙකටම බෑ. ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉතිහාසයේ ඉඳලා හැම මොහොතකදීම අපි සක්‍රීයව බැදිහත් වෙලා තියෙනවා. අද මේ මෛත්‍රීලා රාජපක්ෂලා මේ කරන ප්‍රධානත විරෝධී වැඩේට එරෙහිව අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තියෙනවා. අභියාචනාධිකරණයට පහුගිය සිකුරාදා නැවත තවත් රිට් ආච්ඡාවක් ඉල්ලලා නඩුවක් ගොනු කරා. බොහෝ වෙලාවට අද ඒක විභාගයට ගන්නත් නිමිතයි. අපි අධිකරණ ක්‍රියාමාර්ගයේ එක පැත්තකින් ගන්නවා. පාර්ලිමේන්තුව තුළ ගන්න ඕන ක්‍රියාමාර්ග අනිත් පැත්තෙන් ගන්නවා. රටේ මහජනතාවත් එක්ක එකට එකතු වෙලා ඒ ගන්න ඕන ක්‍රියාමාර්ග අපි උපරිමයෙන් ගන්නවා. ඉතිහාසෙත් අපි එහෙම තමයි. 1982 ජේ.ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව එදා මැතිවරණ හකුලන්න ඊනියා ජනමත විචාරණයෙන් එනාපු වෙලාවේ ඒ ජනමත විචාරණයේ අභියෝගයට ලක් කරලා උසාවි ගිය රෝහණ විජේවීර සහෝදරයා එදා එතකොට ඒ රෝහණ සහෝදරයව අත්අඩංගුවට ගන්න ජීවිතාන්ත දක්වා හිරේ දාන්න අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව නීති පත් කරන්න ඒ මර්ධන නීති අනපනත් පාර්ලිමේන්තු තුළ ගේන්න මැදිහත් වෙච්ච ෆිලිස් ඩයස් බණ්ඩාරනායකලා ඒගොල්ලෝ හරහම තමයි UNPA පහුගේ ඒ ජනමත විචාරණයට එරෙහිව උසාවියන්න ක්‍රියාමාර්ග ගත්තේ. එනිසා අපිට එහෙම ભેදයක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන්ද එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන්ද ප්‍රජාතන්ත්‍රවාදී අකුලන් ප්‍රජාතන්ත්‍රවාදී ටෙරීව ක්‍රියාමාර්ග ගන්නෙ අපි එතෙන්දී අපි ඒකට ටෙරීව ක්‍රියාමාර්ග ගන්නවා. නිසා ඒවා UNP ශ්‍රී ලංකා කියලා ભેදයක් නැහැ. UNP එකත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී කෙලසලා තින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ප්‍රජාතන්ත්‍රවාදී කෙලසලා තින් අපි මේ දෙගොල්ලන්ගෙම මේ ක්‍රියාමාර්ග ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග වලට එරෙහිව අපි ඉතිහාසෙත් ක්‍රියාමාර්ග අරන් තියනවා. අදත් අපි ක්‍රියාමාර්ග ගන්නවා. ඒකෙදි ජනතා විමුක්ති පෙරමුණ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වෙනුවෙන් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් අපට කළ හැකි කාර්යභාරයේ අපි උපරිමයෙන් ඉටු කරනවායි කියන එක ඒ පිළිබඳ අපි සහතික වෙනවායි කියන එක මේ රටේ ජනතාවට අපි දැනුම් දෙන්න කැමතියි. පැහැදිලිව පහුගේ විශ්වාසභංග යෝජනා දෙකම ඉදිරිපත් කරේ ස්ථාවර නියෝග වලට අනුකූලව. ස්ථාවර නියෝගවල 27 වෙනි ස්ථාවර නියෝගයේ තියෙනවා සාමාන්‍ය ක්‍රමවේදයට අනුව විශ්වාසභංග යෝජනාවක් ගෙනෙම් පිළිබඳව. ඒ වගේම ස්ථාවර නියෝගවල 135 කියන වගන්තිය කියනවා ඕනෑම අවස්ථාවකදී එක් ස්ථාවර නියෝගයක් හෝ කීපයක් අත්විටීමේ හැකියාව තියෙනවා සභාවේ බහුතරය මත කියලා. ඒ නිසා අපි එදා කරේ 135 ස්ථාවර නියෝගය පාවිච්චි කරලා 27 වෙනි ස්ථාවර නියෝගය අත්විටෙව්. ඒ අත්විටවල අපි පාර්ලිමේන්තුවට එදිනම විශ්වාසභංග යෝජනාව ගෙනා. ඒ නිසා පැහැදිලිව නැවත වදාරණය කරන්න ඕනි. ඒ ක්‍රියාවලිය දවස් දෙකේම සිද්ධ වුණේ ඒ විදිහට. ඒ නිසා ස්ථාවර නියෝග වලට අනුකූලව තමයි දැනට සම්මත වෙච්ච විශ්වාසභංග යෝජනා දෙකම පාර්ලිමේන්තුව තුල සම්මත වුණේ. තවත් විශ්වාසභංග යෝජනා කියනවනම් දැනුත් තව විශ්වාසභංග යෝජනාවක් තවත් දීලා තියෙනවා. පහුගිය සිකුරාදා තවදුරටත් විශ්වාසයේ නොමැති බව කියලා මම හිතන්නේ පියසේන ගමගේ මන්ත්‍රීවරයා සහ මනුෂ්‍ය නානායක්කාර මන්ත්‍රීවරයා අසං කළා තව විශ්වාසභංගයක් දීලා තියෙනවා. ඉතින් විශ්වාසභංග එකක් දෙකක් තුනක් තවත් ඕනනම් තවත් බාර දීලා සභාව තුළ සම්මත කරන්න පුළුවන්. ඉදිරියේදී එහෙම දේවලුත් වෙයි. දැනටත් අගමැතිවරයෙක් නැහැ. ඇමති මණ්ඩලයක් නැහැ. එනිසා
අමාත්‍යවරුන්ට සහ අගමැතිවරයාට මුදල් වැය කරන්න බෑ. එහෙම දූරයක් නැත්තම්. එහෙම දූරයක් නැහැනේ. විශ්වාස භංගය අනුමත වුණාට පස්සේ අගමැතිවරු එක්ක අමාත්‍ය මණ්ඩලයක් නැහැ. ඒ නිසා ඒ අයට වියදම් කරන්න සල්ලි අවශ්‍ය නැහැ. සේ සල්ලි කපහරි. සේ සල්ලි ඒ මුදල් කපා හැරීමේ යෝජනාවත් 29 වෙනිදා විවාදයට ගන්න නියමිතයි. ඉතින් අර කියන විශ්වාස භංග යෝජනත් දැනටත් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් එහෙම තවත් ඡන්ද විමසීම් තියන්න අපි ලෑස්ති. ඒ කොච්චර මෙතුමාට තේරුම් යන තෙක් මෙතුමාට තාම දැනෙන්නේ නැල්ලුනේ, තේරෙන්නේ නැල්ලුනේ. හරි, එතුමාට මේක ඇඟට මුලේට දැනෙන තෙක් විශ්වාස භංග එකක්ද, දෙකක්ද, 100ක්ද, 1000ක්ද ඕන තරමක් අපි ගෙනල්ලා පෙන්නනවා. එතුමාට බහුතරේ නැහැ කියලා එතුමාගේ කුමන්ත්‍රණය පරාදයි කියලා. මං ඒක තමයි කිව්වේ. උදාහරණේ 1982 ජයර් ජයවර්ධන ජනමත් විචාරණේ දාලා ඡන්දෙව අකුලන්න හදපු වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ෆීලික්ස් රැස් බණ්ඩාරනායකලා එක්ක අපි උසාවිය ගිහිල්ලා ඒ ක්‍රියාමාර්ගයට එරෙහිව කටයුතු කරා. අපි UNP ඒ දේ කරත් අපි එකට විරුද්ධව කටයුතු කරනවා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් නැවත ප්‍රජාතන්ත්‍රවාදී විරුද්ධව කටයුතු කරනවා නම් අපි ඒකට එරෙහිව කටයුතු කරනවා. ඉතින් ඒකෙදි කිසි ભેදයක් අපිට නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් අපි ගන්න ඕනි ක්‍රියාමාර්ග ඕන විදිහට ගන්නවා. ඔය කියන දයාසිරි ජයසේකරලා ඔය කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි කියා ගන්න කට්ටිය පහුගිය අවුරුදු 3 හිටිය කාත් එක්කද? ආණ්ඩු කරේකත් එක්කද? අපිට චෝදනා කරනවා UMP එකත් එක්ක විශ්වාස භංගෙදි එකට හිට ගන්නවා කියලා. හැබැයි අපි ඒගොල්ලොත් එක්ක එකට ආණ්ඩු කරලා නැහැ. UMP රනිල්ලගේ අගමැතිකම යටතේ එහි කියාගෙන හිටියේ නැහැ. ඔය පම්පෝරි ගහන දයාසිරිලා ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය පහුගිය අවුරුදු 3 UMP එකත් එක්ක එකට ලැග්ගා. රනිල්ගේ අගමැතිකම පිළිගත්තා. හිටන් හුටන් කියපු කියලා මෛත්‍රියට බැනලා අන්තිමට මෛත්‍රිය ළඟ දන ගහලා වැන්දා. එහෙම කට්ටිය දැන් UNP එකත් එක්ක අවුරුදු 3 ආණ්ඩු කරා. රට විකුණන, වරාය විකුණන, මත්තල විකුණන, මේ රටේ ආර්ථික කඩවට්ටපු තීන්දුව తీරන ඔක්කොම ගත්තේ එකට. ඒ නිසා ඒගොල්ලන්ට කිසිදු සදාචාර අයිතියක් නැහැ ඔය කතා කියන්න. මොකද UNP එකත් එක්ක එකට හිටගත්තේ අපි නෙමෙයි, ඔය කතා කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කට්ටිය. දැන් කතාවක් යනවා එන මැතිවරණයකදී ප්‍රබල සංධානයක් යටතේ දියමන්ති ලාංඡනය යටතේ ඔබතුමාලා තරම් කරනවා කියන එක ඇත්තක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ දියමන්තියක් වගේ තමයි මේ. ඔය එක එක කතා කියන්නේ කවුද? SB මහත්තයා නේද? SB දිසානායක තමයි මම දැක්කා. ඉතින් SB කතාවට ඒගොල්ලන්ගෙම මම දැක්කා රංජිත් සොයිසා. SB දිසානායක මනෝවිකාරෙන් දොඩවනෝ. අපි එහෙම තීන්දුව ගත්තේ නැහැ. එහෙම එකක් නැහැ කියලා කිව්වා. දැන් SB කිව්වේ පොහොට්ටු මොකද ලාංඡනෙත් අපි තීරණය කරනවා. නමකුත් තියලා තියෙනවා ඝන පිහිටවල තියෙන්නේ කියලා. එතුමාගේ ඝනේ තාම හරියට පිහිට වෙලා නැහැ. එතුමාගේ ඝනේ නැති ඝනේ පිහිටවල නැති හින්දා තමයි එතුමා බය වෙලා දැන් කියන්නේ අර ගහපු ගැසට් එක අකුල ගන්න කියලා අපි ජනාධිපතිතුමාට කියනවා කියලා. SBම කියනවනේ පාර්ලිමේන්තු විසුරා හරින ගැසට් එක ගහපු එක අකුල ගන්න කියලා අපි ජනාධිපතිතුමා ඉල්ලීමක් කරනවා කියලා. දැන් මේ මොකද මේ? දැන් මනෝවිකාරයෙන් දොඩවන්නේ එකක් ඒ වෙලාවට එහෙම කියනවා. අනිත් වෙලාවට ඔය සන්දාන කතාවක් කියනවා. මේක හදලා තියෙන්නේ ලකුණත් හරි ඝණයත් හරි ලකුණටත් ඝන පිහිටලා තිනවා කියනවා. ඉතින් අපිට නම් පේන්නේ එතුමගේ ඝණේ තාම හරියට පිහිටවලා නැහැ.